සෝඩියම් ක්ලෝරයිඩ් මවුල 0.6ක් ජලයේ ලීටර් 2ක ද්‍රාවණය කිරීමෙන් ඒ නම් ද්‍රාවණය සාදන ලදි. එතකොට ඒ ද්‍රාවණය ලීටර් 2ක ජල පරිමාවක් තුල දිය කරලා තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් මවුල 0.6ක්. ඊළඟට B නම් ද්‍රාවණය සෝඩියම් සල්ෆේට් මවුල 0.6ක් ජලයේ ලීටර් 2ක ද්‍රාවණය කිරීමෙන් B ද්‍රාවණය හදලා තියෙනවා. එතකොට B ද්‍රාවණය හදලා තියෙන්නේ ජලයේ ලීටර් 2ක සෝඩියම් සල්ෆේට් මවුල 0.6ක් දිය කරලා. අපිට මතක තියෙන්න ඕනේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ හොඳින් දියවන සංයෝගයක්. එතකොට ලැබෙන්නේ ජලීය සෝඩියම් ධනායන සහ ජලීය ක්ලෝරයිඩ් ධනායන. සමීකරණය තුලිතයි. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් මවුල 0.6ක් දිය කළොත් සෝඩියම් ධනායන ලැබෙනවා මවුල 0.6ක්. සෝඩියම් සල්ෆේට් ජලයේ හොඳින් දියවන සංයෝගයක්. සෝඩියම් සල්ෆේට් ජලයේ දිය කළොත් ලැබෙන්නේ ජලීය සෝඩියම් ධනායනයි ජලීය සල්ෆේට් අයනයි. සමීකරණය තුලිත වෙන්න ඕනේ. එතකොට සෝඩියම් සල්ෆේට් මවුල 0.6ක් දිය කළොත් ද්‍රාවණයේ ලැබෙනවා සෝඩියම් ධනායන මවුල 0.6 ගුණ කිරීම 2ක්. ඒ කියන්නේ මවුල 1.2ක්. දැන් අපි හිතමු ඒ ද්‍රාවණයෙන් ඝන ඩෙසිමීටර් V ප්‍රමාණයක් ගත්තා. සමාන පරිමාව ගත්තා කියන හින්දා. B ද්‍රාවණයෙමුත් ඝන ඩෙසිමීටර් V ප්‍රමාණයක් ගත්තා. ඒ ද්‍රාවණයෙන් ගත්ත ඝන ඩෙසිමීටර් V පරිමාව තුල අඩංගු සෝඩියම් ධනායන මවුල ගාන කීයද? සෝඩියම් ධනායන මවුල 0.6ක් තියෙන්නේ ද්‍රාවණයේ ලීටර් 2ක. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර් 2ක කියලා ගන්න පුළුවන්. එතකොට එක ඝන ඩෙසිමීටරක බලන්න දෙකෙන් බෙදන්න ඕනේ, ගුණ කරන්න ඕනේ ඝන ඩෙසිමීටර් V වලින්. එතකොට ඝන ඩෙසිමීටර සුළු වෙනවා, දෙකෙන් බෙදපුවාම 0.3යි. එතකොට සෝඩියම් ධනායන මවුල 0.3 V ප්‍රමාණයක් තියෙනවා ඒ ද්‍රාවණයෙන් ගත්ත ඝන ඩෙසිමීටර් V පරිමාව තුල. කැමතිනම් සංඛ්‍යාත්මකකයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. මම පොදුවේ සංකේතයක් පාවිච්චි කරුවා. ওই දිහම බයිට ගණනය කරන්න පුළුවන් B වලින් ගත්ත ඝන ඩෙසිමීටර් V පරිමාව තුල අඩංගු වෙන සෝඩියම් ධනායන මවුල ගන්න. එතකොට ජලයේ ලීටර් 2ක දිය කරලා තියෙන්නේ, ඒ කියන්නේ ඝන ඩෙසිමීටර් 2ක සෝඩියම් ධනායන මවුල 1.2ක් තියෙනවා. එතකොට 1 ඝන ඩෙසිමීටරක තියෙන ප්‍රමාණය බැලුවා, ගුණ කිරීම ඝන ඩෙසිමීටර් V. ඝන ඩෙසිමීටර ඝන ඩෙසිමීටර සුළු වුණා, දෙකෙන් බෙදුවාම 0.6යි. එතකොට මවුල 0.6 V ප්‍රමාණයක් තියෙනවා. B වලින් ගත්ත ඝන ඩෙසිමීටර් V පරිමාව තුල සෝඩියම් ධනායන. එතකොට V පරිමා දෙක මිශ්‍ර කරපුවාම ලැබෙන ද්‍රාවණයේ පරිමාව ඝන ඩෙසිමීටර් 2V. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් ලැබෙන ද්‍රාවණයේ සෝඩියම් ධනායන සාන්ද්‍රණය. ලැබෙන ද්‍රාවණයේ තියෙන සෝඩියම් ධනායන මවුල ගාන මවුල 0.3V එකතු කිරීම මවුල 0.6V. ඒ කියන්නේ මවුල 0.9V. ද්‍රාවණයේ පරිමාව ඝන ඩෙසිමීටර් V ඝන ඩෙසිමීටර් V මිශ්‍ර කළේ, ඒ නිසා ඝන ඩෙසිමීටර් 2V වෙන්න ඕනේ. V ට V සුළු වුණා, 0.92 බෙදුවාම 0.45. එතකොට ලැබෙන ද්‍රාවණයේ සෝඩියම් ධනායන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල 0.45යි. 0.45 කියන එකේ දීලා තියෙන්නේ දෙවෙනි පිළිතුරේ හින්දා ඒ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 2.